හොඳයි පුතේ අද දැන් මේ සූදානම් වෙන්නේ ඔබ මේ අපි ඉස්සලා අධ්‍යයනය කරපු හතර ශ්‍රේණියේ පස්වෙනි පාඩමේ අභ්‍යාස ටික උත්තර දෙන ආකාරය පිළිබඳව සාකච්ඡා කරන්න. හොඳයි බලමු පුතේ මුලින්ම 5යි 1 අභ්‍යාසය. මෙන්න මේ අභ්‍යාසයේ පළවෙනි ගාණේ වලට කොටස් කීපයක් දීලා තියෙනවා. පාදය දෙක වූ දර්ශකාංකය 64 දෙකේ බලයක් විදියට දෙකේ බලයක් විදියට කියනවා දෙකේ වේග ගුණිතයක් තමයි දැන් බලන්න ඕනේ 64 කියන්නේ දෙකේව කීයක් ගුණ කරාම 64 ඇති 64 දෙකෙන් බෙදුවොත් ආයි දෙකෙන් බෙදුවොත් 16යි නේද ආයි දෙකෙන් බෙදුවොත් 4 දෙකෙන් බෙදුවොත් 2 දෙක දෙකෙන් බෙදුවොත් 1යි අවසානයේට 1 ආවහම බෙදණය ගන්න අතරක අපි 64 එක ලැබෙනකන් කී පාරක් දෙකෙන් බෙදුවද දෙකේව 1 2 3 4 6 6 එහෙනම් දෙකව 6ක් ගුණ කරාම දෙකේව 6ක් ගුණ කරාම 64 හැදෙනවා අපිට 64 වෙනුනේ දෙකේ 6 වෙනි බලය කියලා පාදයේ දෙවෙච්ච බලයක් ලියන්න පුළුවන් දැන් 64 පාදයේ දෙක වූ දර්ශකාංක නේද දෙකේ බලය 81 පාදයේ තුන වූ දර්ශකාංකණේ 81 තුනේ බලයක් තියෙනවා 81 තුනෙන් බෙදමු තුනෙන් බෙදුවොත් ඒ පිටේ වලට 8 තුනේව 2 2ක් පිටේ 21 තුනේව 7යි ඒ කියන්නේ 27යි එන උත්තර 1 නෙමෙයි නම් ආයෙ තුනෙන් බෙදමු 24 තුනේව 9යි 3ට තුනේව 3යි ආයෙ 3ට තුනේව 1යි එතකොට 81 කියන්නේ තුනේව 7 3 එතකොට 81 වෙනකොට පිටේ අපිට ලියන්නේ 3 අතරි බලය වර්මයේ අවසාන කොටස 49 පාදයේ 7 වූ දර්ශකාංකය ඩොක්ටර් එහෙම අතගන්න එක ලේසි මීටින් ගත හැයි 4ක් 7 තමයි 49 කියන්නේ ඒකේ අතේ දෙවෙනි බලය ඔන්න ඔය විදිහට ඔය කියන සංඛ්‍යා බල ලෙස ලියන්න බල බලයක් ආකාරයට ලියන්න පුළුවන් නැත්නම් දර්ශකාංකණය ලියනවා කියලා කියන්නේ ඒ සංඛ්‍යාව බලයක් ආකාරයට ලියන එක තමයි අපි කියන්නේ ඒ සංඛ්‍යාව දර්ශක අංකණයෙන් ලියන. එතකොට මේ වගේ සංඛ්‍යා දී ඇති පාද සහිත දී ඇති පාද වල දර්ශක අංකණයෙන් ඔයගොල්ලෝ ලියන්න. බහරි නම් හරි දාගන්න නැත්නම් අඩුපාඩු හදාගන්න. දැන් උදේ අපි යනවා ඒ අභ්‍යාසයේ දෙවෙනි ගාණට ඊළඟට දෙවෙනි ගාණේ කියනවා පා සඳහන් එක් එක් සංඛ්‍යාව පාද ප්‍රථමක සංඛ්‍යාවල බල ලෙස කියනවා ප්‍රථමක සංඛ්‍යාවල මුලින්ම 18 දෙකේ බලයක් විදිහට ලියන්න නම් දෙකෙන් බෙදන්න නේද ප්‍රථමක සංඛ්‍යාවල බල විදිහට ලියන්න ප්‍රථමක සංඛ්‍යාවලින් ඕන බෙදන්න දැන් කුඩාම ප්‍රථමක සංඛ්‍යාව දෙන්න දෙකෙන් බෙදන්න දෙකෙන් බෙදලා එන්නේ අගට 8 තියෙනවා 10 දෙකෙන් බෙදුවාම නම් නමේ දෙකෙන් බෙදන්න බෑ. එහෙනම් දෙකෙන් බෙදන්න නෑ. දැන් බෙදන්න තුනේ. දෙකෙන් බෙරනම් ඊළඟ දෙකට පස්සේ ඊළඟට තියෙන ප්‍රථමක සංඛ්‍යාව 3. නේද? දෙකට පිරා 9 3න් බහ උත්තරේ 3. ආයෙ 3 3න් බෙදුවම 3. එහෙනම් 18 ප්‍රථමක සංඛ්‍යාව වලින් කීයක් ලියදැයි? දෙවරක් 3. එතකොට අපිට මේක බලයක් විදිහට ලියයි. දෙකේ පළවෙනි බලය ගුණ කිරීම තුනේ දෙවෙනි බලය. මොන විදිහටයි? ප්‍රථමක සංඛ්‍යා පාද ලෙස වූ බල විදිහට ලියන. දැන් ප්‍රථමක සංඛ්‍යාවල බල විදිහට කියනවා නම් මේ ප්‍රථමක සංඛ්‍යාවලින් ගුණිතයක් සකස් කරගෙන ඊට පස්සේ එක ජාතිය පද කියන ගුණිත විදිහට බල ලෙස ලියන. ඊළඟට පුතේ 27. 27 පැත්තකින් බෙදුවත් ඔයගොල්ලෝ මේ ගණන් හදන දෙන මේ වගේ බෙදණයක පෙන්නන. හරි? 24 දෙකෙන් බෙදුවොත් දෙකට
देखिए वैकाय हाथर ऐटा देखा क्या दौड़ा है हाय देखें बिदुवत हाय हाय देखें बिदुवत तूना देखें बिदान बैने तूना तूने बिदुवते अब इसी हाथर वेन मंडली दे आया था उनका संख्यावली देवरा 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 तूने दिया तब बढ़ी थे देखिए तुम नहीं पाले वारा तूने पाले नहीं पाले बाला आप तेरे रबुते हाथ तुने पहा तुने में दिन नया पहा ना तुने में पास ही रंगों का मसाला क्या पहा पहे में दूर तेरा हाथ इस पहाड़ में उड़ा बढ़ी तेरा बुद्धे तुम्हारा तुम्हारा पहा ठीक है नहीं तुने देवनी वाले वाला पहे ये पाले बनी बाई हाथ इस पहाड़ में ये हाथ रवि निकोटे से ऐटा तुना जाता आय तुने में दो बीसी कर तुने वहाँ हाथ तुने में देने नहीं है पहें में देने नहीं है हबे हाथे में देने हाथे ना हाथे वे ना कतरम के संख्या वाली मुमिता प्लेस है ऐटा तुने में उड़ा हाथ तुम्हारा खाता की तर तुम्हारा तुने हमें आए में तुने वार गया वारा तब हाथ गया ने हाथे पाले बाले क्या उसाने कोटे साफी रंग के बालों देखे मेदुआ देवरा देवरा तुम्हारा बस मैं गुनीते बाले आके लिए लिवो देखे तुम्हें नहीं बाले वारा तुमने भी बाले की लता में कैटी कर ला पुलो ला पन्ने तुम्हें उनके ना सारी दाने नेता गाड़ू बाड़ू टीके एक मनिंग हदार अभ्यास पहात देखके ना एक-एक प्रकाश ने दर्शक काम करने लिया दर्शकों ने क्या ने बाले बाले आते एक्स गुना करिए मैक्स ऐसा दर्शक काम करने का बढ़िया ही बोला किना क्या भाई हाथर वाली बात है नहीं किना हाँ क्या हाथर वाला गुना कर दिया तोड़े ए वाला ए बढ़िया है ए वाला तुम्हें ही बोल ඊළඟට m වරක් m වරක් m වරක් m වරක් m වරක් m මකුරු තුනක් කරලා තියෙන හින්දා m වල තුන් වෙනි බලය ಗುಣ කිරීම වල තුන. තරා ಗುಣ කිරීම නොලියුවට කමක් නැහැ. වීජ සංකේත දෙකක් කියලා ಗುಣ කිරීම නොලියුවත් අපි දැනගන්න ඕනේ. අතන ಗುಣ කිරීම තියෙනවා. තුන් වෙනි බලය කියලා අකුර වල ලියන්න පුළුවන්. හතරක්
මේක 7 3 වෙනි බලය ගුණ කිරීම p වල දෙවෙනි බලය ගුණ කිරීම මෙතන 3 යන්න ඕනේ 7 3 p වල දෙවෙනි බලය කියලා අපුල යන්න පුළුවන් y වරක් y වරක් y වරක් හත වරක් හත වරක් දැන් මෙතන ධන සංඛ්‍යා ටික පස්සෙන් දුවලා ටික ඉස්සරහට ගත්තොත් 7 3 වෙනි බලය ගුණ කිරීම y වල 4 වෙනි බලය ගුණ 7 වෙනි බලය y වල 8 වෙනි බලය අපුල වල ගියත් සාමාන්‍යයෙන් නොදන්න වීජ්‍ය සංකේත වීජ්‍යයෙන් කියන්නේ පද මාරු කරා කියලා නම් දෙන්නේ නැහැ නේ කුණිත 7 වෙනි කාඩ අරගත්තොත් ඒ කියන්නේ මේ කුණිතම නේ නේද ඈ වීජ්‍ය සංකේත වල බල පස්සෙන් ගියා ඊළඟට මේ ටික අපේනවා එලා අඩු පාඩු බලා ගන්න උදේ එඩ අපි යනවා දෙවෙනි ගාන देवनी බලේ දැසක දෙක කියන එක පී අපුත්‍රාය යනවා. ධම්ම දෙක තිබුණොත් දෙකේ පළවෙනි බලය කියන එක එතන අදා. හොඳට මතක තියාගන්න. දෙකේ තුන්වෙනි බලය m දෙවෙනි බලය. එතකොට දෙකේ තුනක් දුන්නා. m දෙවෙනි බලය කියන්නේ ගුණ කිරීම m වරක් f. ළඟ තුනේ වර්ගය x ඝනය. සර තුන්වෙනි බලයට අපි ගණන් කියද තුමාරා තුමාරා එක්ක එක්ස් වරා එක්ස් පාස්ටි එක්ස් තුන්වෙනි බලේ වයි තුන්වයි දැන් ස්වරක් එක්ස් වරා එක්ස් වරක් වයි වරක් වයි ඔන්න ඒ විදිහට විහිදුවලා ලියලා තියෙනවා අපේ දා ගන්න අඩුපාඩු තියෙනවා හදාගන්න අපි ඊළඟට යනවා ඊළඟ අභ්‍යාසයට ඔයගොල්ලෝ මේ අපේ තුන්වෙනි අභ්‍යාසය පස්සේ නිකාඩ මේ තුන්වෙනි අභ්‍යාසය පළවෙනි ගාන පළවෙනි කොටස x 3 වෙන විට කියන සංකේතයගේ සිම කියලා දීලා තියෙනවා නේද x 3 වෙන විට පහත එක් සඳහන් ප්‍රකාශනයේ අගේ සර් මුලින්ම තියෙන පුතේ පළවෙනි කොටසේ x වල 4 වෙනි තමයි ඕනම බලයක අගේ වෙන්න කලින් ඉස්සෙල්ලාම විහිදුවලා දිනා කියන්නේ කීයද කියලා දන්නේ නැතුව අගේ වෙන්නේ දැන් ඊළඟට x වෙනුවට දීලා තියෙන අගේ ආදේශක වීජ සංකේතයක් අයින් කරලා ඒ වෙනුවට දීපු අගේ කියනවාට අපි කියනවා ආදේශක එහෙනම් x වෙනුවට දීපු අගේ 3 නේ දැන් ඔන්න ආදේශක එනකොට 3ද එනකොට 3 ආදේශ කරයන් පස්සේ අපෙන් ගුණ කළා අගේ වෙයි 3 වරක් 3 9 ආයෙ තව 3 වරක් 3ක් තියෙනවා 9 එතකොට 9 වරක් 9 81 කියලා අගේ හොයා ගන්න මේ විදිහට අපි බලේ විහිදුවලා ලියලා ඊට පස්සේ ලිගිය සංකේතයට දීලා තියෙන අගේ ආදේශ කළා ගුණ කරලා අගේ වෙන්න පුළුවන් 3 x වර්ගය කියන්නේ 3 වරක් x වර්ගය වලට දීපු වාගේ අතුරනේ. එකට 3 වරක් x වෙනුවට 3 ආයි x වෙනුවට 3 වරක් 3 9 9 වරක් 3 4 කියලා අපිට අගේ හොයාගන්න. ඊළඟට උතේ 5 x වල 3 වෙනි බලේ නැත්නම් ගණය 5 x ගණය. ඊට 5 ගුණ කිරීම x ගුණ කිරීම x ගුණ. දැන් ආදේශ කරොත් x වෙනුවට 3. x 3 හැම තැනටම 3. 5 වරක් 3 15යි. ආයි 3 වරක් 3 9. 15 9න් පැත්තකින් ගුණ කරලා බලන්න පුතේ වාට ලැබෙයි 135. ඔන්න ඔය විදිහටයි ඒ බලවල අගේ හොයන්නේ ආදේශ කරනවා. නැයි අපි යමු පාඩු වදා ගන්න. අපි දැන් අපි දා ගන්න. ළඟට අපි යනවා දෙවනි ගාන.
ඒ සමානයි 3 වන බලේ අකුරයගේ 3 නම් 5 තේවැගේ හොයන්නේ මුලින්ම දිනවයේ 2යි a වර්ගයේ බත දරක් a වරක් අදිනේ a වෙනුවට 3 කර දෙවරක් 6යි 6 වරක් 3 18 एक समान है एक तो सह वही समान है हाँ तो वन विट बात ये हुआ है वैन ये क्या पालन बोल इस बार दे ये दो लोग कुछ एक बार के दोबारा को राइट याद इस एक से नोट है एक ना एक बार कुआ ही भी हत्तरा एक एंगुल का राज वैन से नहीं है हत्तरा खता हतलीस में ගුණකිරීම 49 ට එකකින් කරලා බලන්න 43යි කියලා නේද එන්නේ බලලා බලන්න අනිත් වඩ නිකන් එපා වඩ ඇත්තටම එනවාද බලන්න 9 හතෙන් ගුණ කරමු ගුණ කරනවා කියනවා මම ගත්තේ නැති ගුණ කරාට සංඛ්‍යා වෙනස් වෙන්නේ නැති නිසා දැනට 2x වර්ගය වට 2x වර්ගය නෙවෙයිනේ ඝණය බා වීඩියෝ වල දෙවරක් x වරක් x වරක් y ආදේශ කරනොත් x වෙනුවට x වරක් x වරක් x වරක් y වෙනුවට 7 එතකොට එකෙන් ගුණ කරාට වෙනස් වෙන්නේ නැහැ දෙවරක් 7 14 දැනුත්තේ 3 x y වර 3 වරක් x වරක් y වරක් y තුන් වරක් ආදේශ කරොත් x වෙනුවට 1 y වෙනුවට 7 තුන් වරක් 1 3යි තුන් වරක් 4 21යි 21 වරක් එතකොට ඒ වලට 147යි ගුණ කරලා බලන්න හැමනි කරා ඌට ලියා ගන්න එක අප තමන් හොඳින් හදලා බලන්න පිරකට යන කිනන අසගන් ළඟට අපි යනවා උත්තේ හතර වැනි ගාන හතර වැනි ගානේ තියෙනවා a සමානයි 2 b සමානයි 7 වෙන විට පහත ප්‍රකාශ මුලින් තියෙනවා a වර්ග b විදෝ ගත්තොත් a වරක් b වරක් නෑ so a වර්ග b නේ a වරක් a වරක් b a වෙනද 2 b වෙනුවට 7 ඒ වරක් දෙක 4යි 4 වරක් 7 27යි කියලා අපිට අගය කරා පුළුවන් පළවෙනි දෙවෙනි වීජිය පදේ a b වර්ග එතකොට ඒක කියන්නේ a වරක් b වරක් එතකොට a වෙනුවට 2 b වෙනුවට 7 ඒ වරක් 7 14 වරක් 98 බල බල 14 गुण करो देखा एक ना तवरक नाम है देखता है तत्र तीस देखा है तत्र तीस नाम है दूसरे अनुदेश ने ये दबाल नहीं
आदेश पाड़मे दर्शक पाड़मे अभ्यास पीड़ियन आकार මේ වීඩියෝ එක ඇසුරෙන් ඔබේ අභ්‍යාස පිළිබඳව හදා ඉවර වෙලා ඔයගොල්ලෝ කවුරුත් වීඩියෝ නරඹල අවසන් වුණාට පස්සේ මේ වීඩියෝට පහලින් subscribe button එකක් පොඩ්ඩක් වන්න මතක තියාගන්න. හොඳයි. එහෙනම් කාටත් සුබ දවසක්. ආයුබෝවන්.